හැම ලස්සන වෙන්න උන්වහන්සේ පින් හතරක් පුරලා තියෙනවා. එකක් තමයි ආමිෂ දාන දීලා තියෙනවා, වස්ත්‍ර දාන දීලා තියෙනවා, කොසු පූජා කළා තියෙනවා. ඒ වගේම ක්‍රෝධ නොකර ඉඳලා තියෙනවා. ওই පින්කම් හතරෙන් තමයි කියනවා කෙනෙක් ලස්සන වෙලා උපදින්නේ. ආමිෂ දාන, වස්ත්‍ර දාන, කොසු දන් දීම, ක්‍රෝධ නොකිරීම. බුදු කෙනෙක් වුණාට පස්සේ රත්තරම් පාටයි. මොකද්ද ලැබෙන විපාකේ? ලාභී හෝදි සුකුමානම් මුදුකානම් අත්තරනානම් පාපුරනානම්. බුදු වුණාට පස්සේ යම් යහනක සැතපුනොත් සනීපයි. යම් සිවුරක් පෙරෙවොත් ඒක සනීපයි. ඊළඟට පුංචි ලේස්සුවක් අතට ගත්තත් ඒක සනීපයි. අපහසුයක් නෑ ඒකේ. හරි සැප පහසු උපදින වස්ත්‍ර වලින්. ඒක තමයි ඒකේ විපාකේ. දැන් කො සමහර අය බලන්න නිදා ගන්න ගියාට පස්සේ ඇඳේ කැරකෙනවා. එහි පෙරලෙනවා, මේ පෙරලෙනවා. සැප නෑ. ඇඳුමක් ඇඳලා පස්සේ ඒක එහි දානවා, මෙහි දානවා. ඒ ඇඳුමින් යාට සැපක් නෑ. ඒ අඳින ඇඳුමින් සැප උපදීමේ සනීප. ඒකට අද තියෙන සරල වචනයක් තමයි සනීපයි. ඇඳක නිදා ගන්න ගියාම සනීපයි. බෙක්ෂීට් එකක් පොරපොම සනීපයි. වස්ත්‍රයක් ඇඳලා පස්සේ සනීපයි. ඒ සනීපේ කියන එක එන්නේ සැප පහසු උපදින්නේ සංසාරේ ක්‍රෝධ නොකර හිටින කෙනාට, වස්ත්‍ර කුසු දන් දෙන කෙනාට, ආමිෂ දන් දෙන කෙනාට. ඉතින් බුදුරජාණන් වහන්සේ ගල්පල් ප්‍රතිේක සැපතපුණත්, සක්‍රයාගේ පාණ්ඩු කම්බල සෛලාසනී සැපතපුණත්, ඒ වගේම තනකොළ ගොඩක සැපතපුණත්, සිවුර උඩ සැපතපුණත්, ඒ හැම තැනම බුදුරජාණන් වහන්සේට සනීපයි. ඒතකොට ඒ සනීපයක් උපදිනවා කියන බුදුරජාණන් වහන්සේට බාහිරව තියෙන ලක්ෂණය තමයි ඇඟ රත්තරම් පාටයි. බුදුරජාණන් වහන්සේ රත්තරම් පාටයි.